හරි ඔයාලට පේනවා ඇති මෙතන බල්ලෙක් ඉන්නවා. ඉතින් මම මේ බල්ලව මෙන්න මේ වේ පොයින්ට්ස් ටික දිගේ මූව් කරගෙන යන්නයි හදන්නේ. ඉතින් මම ඒක ප්ලේ බටන් එක ගොනවා. එතකොට මේ බල්ලා මේ වේ පොයින්ට්ස් ටිකේ මූව් වෙලා යනවා. ඇත්තට මේකෙ වෙන්නේ මෙහෙමයි. මේකෙ වෙන්නේ මේ වේ පොයින්ට් එකෙන් වේ පොයින්ට් එකට, වේ පොයින්ට් එකෙන් වේ පොයින්ට් එකට මේ බල්ලාගේ ඔබ්ජෙක්ට් එක මූව් වෙනක විතරයි වෙන්නේ. ඒක සරල ෆලෝ පාත් ස්ක්‍රිප්ට් එකක් තමයි මම මේකට හදලා තියෙන්නේ. ඉතින් ඒකට ඔයාල දන්නවා මේ තමයි ස්ක්‍රිප්ට් එක. ඉතින් මේකෙ වෙන්නේ ගොඩක් සරලව මේ ඔබ්ජෙක්ට් එක වේ පොයින්ට් එකට යනවා. ඊට පස්සේ වේ පොයින්ට් එකේ ඉඳන් සෝරි වේ පොයින්ට් 0 එකේ ඉඳන් වේ පොයින්ට් 1 එකට වෙනකම් මූව් වෙනවා. වේ පොයින්ට් 1 එකට ආවෙන් පස්සේ ඊළඟ වේ පොයින්ට් එක කරන්ට් වේ පොයින්ට් එක විදිහට වැටුනෙන් පස්සේ ඊට පස්සේ නැවත මේ ඔබ්ජෙක්ට් එක ඒ වේ පොයින්ට් එක දිහාවට ගමන් කරනවා. ඉතින් ඒ විදිහට තමයි මේ ෆලෝ පාත් සරල ස්ක්‍රිප්ට් එකක් හදලා තියෙන්නේ. ඉතින් මේ ෆලෝ පාත් මේ සරල ස්ක්‍රිප්ට් එක ගැන කතා කරන්නේ නෙමෙයි අද අපි කතා කරන්නේ. මේ ගොඩක් රස් විදිහට තමයි මේ ඔබ්ජෙක්ට් එක මූව් වෙන්නේ කියලා ඔයාලා කියනවා. ඉතින් මීට වඩා ගොඩක් ස්මූත් විදිහට මේ ඔබ්ජෙක්ට් එක මූව් කරන්න පුළුවන් විදිහක් තියෙනවා. ඒක තමයි බසියර් කර්වස් කියලා කියන්නේ. ඒක ගොඩක් ප්‍රයෝජනවත් දෙයක් තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් ඒ හින්දා මම මුලින්ම මේ ෆලෝ පත් ස්ක්‍රිප්ට් එක අයින් කරලා දානවා. ඊට පස්සේ මම මෙතන මේ පොයින්ට්ස් ටිකත් අයින් කරලා දානවා. ඊළඟට අපි බලමු මේ බසියර් කර්වස් කියන්නේ මොකක්ද කියලා. ඉතින් මේ තමයි විකිපීඩියාවේ බසියර් කර්වස් ගැන දාලා තියෙන ආටිකල් එක. ඉතින් මෙතන දීලා තියෙනවා කියුබික් බසියර් කර්ව් කියලා. ඉතින් මේ තියෙන්නේ මෙතන කන්ට්‍රෝල් පොයින්ට්ස් හතරක් වල් පේනවා. P1, P0, P1, P2, P3 කියලා. ඉතින් මේ මෙන්න මේ පොයින්ට්ස් හතරෙන් තමයි මේ කර්ව් එක නිර්මාණය වෙන්නේ. මම මේ ගැන ගොඩක් ඩීප්ලි කතා කරන්න යන්නේ. ඔයාලටකින් මේකෙන් අයිඩියා ගන්න පුළුවන් මේ කර්ව් එක කොහොමද හැදෙන්නේ කියලා. ඉතින් මේකට අදාළ සමීකරණය ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. මේකේ ටිකක් පල්ලා හැටියම මේක තමයි මේ බසියර් කර්වස් වලට අදාළ සමීකරණය. ඉතින් මේ සමීකරණය ඔයාලට පේනවා මෙතන කන්ට්‍රෝල් පොයින්ට්ස් P0, P1, P2, P3 දීලා තියෙනවා. එයාගෙම T කියලා කියන්නේ T කියන පැරාමීටරකින් වෙන්නේ. අතනෝ T පැරාමීටර එක P0 වලදී, ඒ කියන්නේ මේ කර්ව් එක පටන් ගන්න තැනදී බිඳුවයි, ඒ වගේම ඒක අවසන් වෙන තැනදී 1යි. එතකොට ඒක බිඳු ඉඳන් 1ට විචලන වෙනවා මේ කර්ව් එකත් එක්ක. එතකොට මේ කර්ව් එකේ මැද හරිය ගත්තොත් එහෙනම් T.5 4 3ක් ගියම් පස්සේ ගත්තොත් 0.75යි, ඊට 4 එකක් ගියම ගත්තොත් එහෙනම් 0.25යි. ඒක සරලව වලට තේරෙනවා. ඉතින් මේක තමයි අපි බලමු දැන් මේ සමීකරණේ පාවිච්චි කරලා කොහොමද මේ බසියර් කර්වස් පාවිච්චි කරලා කොහොමද අපි ඔබ්ජෙක්ට් එක මූව් කරගන්නේ කියලා. ඉතින් ඒකට මම මුලින්ම කරන්නේ මෙතනින් පාත් එකක් නිර්මාණය කරගන්නවා. මම ඒකට පාත් කියලා මගේ ගේම් ඔබ්ජෙක්ට් එකක් නිර්මාණය කරගෙන එතනින් මම හදාගන්නවා empty ගේම් ඔබ්ජෙක්ට්ස් ටිකක්. මම ඒවා දාගන්නවා control points කියලා නම් කරගන්න. ඊට පස්සේ control points කියලා නම් කරගත්තන් පස්සේ මම එක control point 0 කියලා දාගමු. ඊට පස්සේ මම මේක කොපි පේස්ට් කරගන්නවා තුන් වතාව. ඊට පස්සේ මේක දෙවෙනි එක දාගමු කන්ට්‍රෝල් පොයින්ට් 1. ඊට පස්සේ කන්ට්‍රෝල් පොයින්ට් 2. ඊට පස්සේ කන්ට්‍රෝල් පොයින්ට් 3 කියලා දාගමු. හරි. දැන් මම කරන්නේ ඇත්තටම මෙතන කන්ට්‍රෝල් පොයින්ට්ස් ඔයක් හදාගෙන දින්න අපි. මම කන්ට්‍රෝල් පොයින්ට් 0 එක මේ හරියට ගන්නවා. කන්ට්‍රෝල් පොයින්ට් 1 එක මේ හරියට ගන්නවා. කන්ට්‍රෝල් පොයින්ට් 2 එක මේ හරියට ගන්නවා. control point 3 එක මේ හරියට ගන්නවා. ඉතින් අපි මේකේ විදිහටම හදාගමු. මේකේ තියෙනවා control point 0 එක මෙතන, control point 1 2 3. අපි මේකෙත් ඒ විදිහට හදාගමු. control point 0 එක මේ හරියට හදාගමු. control point 1 එක මේ හරියට හදාගමු. control point 2 එක මේ හරියට හදාගමු. control point 3 එක මේ හරියට හදාගමු. හරි. දැන් ඒත් අපි මේක control points ටික හදාගත්තට අපි මේක හරියට visualize කරගන්න ඕනේ මේකේ හරි path එක මොකක්ද කියලා. අපිට නැත්තම් පේන්නේ නැහැ මේ ඔබ්ජෙක්ට් එක මොන පාරද මූව් වෙන්න හදන්නේ කියලා. ඉතින් ඒකට කලින් අපි මෙතන control points ටිකට මොකක් හරි දාගමු හඳුනා ගන්න පුළුවන් එන්න. හරි. ඉතින් අපි බලමු මේ කොහොමද control points ටික හරියට පෙන්වගන්නේ කියලා. ඉතින් මේකට වඩා icon එකක් කියලා ගන්න පුළුවන්. සමහර අය මේ කරන විදිය නැත්නම් මෙහෙම දෙයක් කරන්න පුළුවන් කියලා දන්නේ නැතුව කයත් ඉන්න පුළුවන්. ඉතින් මේ විදිහට control points ටිකට icon ටිකක් දාගත්තා. දැන් අපි බලමු කොහොමද බසිය curve එක හදාගන්න කියලා. ඉතින් ඒකට මම විශේෂ ස්ක්‍රිප්ට් එකක් පාවිච්චි කරනවා. ඉතින් මේ ස්ක්‍රිප්ට් එක ඇතුලේදී
අපි මේ ඇත්තට මේ බසී කර්ව් එක දැන් අපි මෙතන පොයින්ට්ස් අතර විතරක් දැක්ක කියලා අපිට මෙතන පාත් එක අපිට හිතින් හිතා ගන්න බෑ. මේක අපිට යුනිටි එකෙන් විෂුවලයිස් කරලා පෙන්වන්න විදිහක් හොයා ගන්න ඕනේ. ඉතින් ඒකට අපි පාවිච්චි කරනවා නිස් මොස්ට් කියන එක. ඉතින් මෙතන මං රෙෆරන්සස් අරන් තියෙනවා. මෙතන ඔයාලට සයින් කරගන්න පුළුවන් කන්ට්‍රෝල් පොයින්ට්ස් ටික එක්ස්පෙක්ට් වින්ඩෝ එකෙන්. ඊට පස්සේ මෙතන තියෙනවා ප්‍රයෝට් වෙක්ටර් ටු ගිස්මෝස් පොසිෂන් කියලා. ඊට පස්සේ මෙතන මම ෆන්ක්ෂන් එකක් දාලා තියෙනවා ප්‍රයෝට් වොයිඩ් on draw is most කියලා. ඉතින් මේක ඇතුලේ තමයි ඔයාලගේ මේ පාත් එක සම්පූර්ණයෙන් visualize කරන්නේ. ඉතින් මේක ඇතුලේදී ඔයාගේ gizmos අඳිනවා ඔයාගේ පාත් එක දිගේ. ඉතින් මේකෙදී මෙතන t parameter එක ඔයාලා බලා ගන්න ඕන. මේ t parameter එක බිංදුවේ ඉඳන් එක වෙනකන් යනවා. ඒ වගේම 0.05ක් ගාණ එකතු වෙනවා. ඒ කියන්නේ මේ හැම වතාවෙම gizmos ඇඳෙනවා. ඒ කියන්නේ gizmos ඔක්කොම 20ක් ඇඳෙනවා මේ curve එක දිගේ. ඉතින් මෙතනදී මේ ගිස්මෝස් පොසිෂන් වෙන්නේ මෙන්න මේ ඉක්වේෂන් එක. ඒ තමයි අපි කලින් මේකේ දැක්ක මෙන්න මේ බෙසියර් කර්ව්ස් කර්ව් එකේ ඉක්වේෂන් එකම තමයි මේ තියෙන්නේ. මෙතන ගිස්මෝස් පොසිෂන් වලට වෙනුවට මෙතන b කියන එක වෙනුවට තමයි ගිස්මෝස් පොසිෂන් තියෙන්නේ. ඊට පස්සේ මෙතන p0 p1 p2 p3 කියන එක තමයි මෙතන තියෙන්නේ p0 p1 p2 and p3. ඉතින් මෙතන ඔයාලට පේනවා කන්ට්‍රෝල් පොයින්ට්ස් හතරම ආරන් තියෙනවා. ඉතින් ඒ හැම තැනම අපි ගිස්ම එකක් අඳිනවා. එතන අපි අඳින්නේ ස්පියර් එකක්. ඉතින් ස්පියර් එකක් අඳිනවා. මේකේ රේඩියස් එක 0.25. සරලම කිව්වොත් 0.25 රේඩියස් එක වෙන ස්පියර්ස් අඳිනවා අපි කර්ව් එක දිගේ 20ක්. ඒ 20ම පොසිෂන් වෙන්නේ මේ ඉක්වේෂන් එක අනුව මේ ලූප් එකේ හැම වතාවෙම මේක රන් වෙන ගාන මේ ගිස්ම එක පොසිෂන් වෙනවා මේ ඉක්වේෂන් එකට අනුව. අපි දැන් බලමු කොහොමද මේ බල්ලව අපේ පාත් එක දිගේ අරන් යන්නේ කියලා. ඊට කලින් අපි මුලින්ම මේ මේ පාත් එක විෂුවලයිස් කරගනිමු. ඒකට අපි මුලින්ම කරන්නේ මම දැන් හදාගත්ත මෙන්න මේ පාත් කියන ගේම් ඔබ්ජෙක්ට් එකට අපි පාත් කියන ස්ක්‍රිප්ට් එක ඇටච් කරගන්නවා. ඊට පස්සේ මෙතනින් මම කන්ට්‍රෝල් පොයින්ට්ස් හතර මෙතනින් assign කරගන්නවා පිළිවෙලට. ඒක පිළිවෙලට තමයි assign කරගන්න ඕනේ 0 1 2 3 කියන. ඉතින් මේ විදිහට මම ඒ ටික සයින් කරගත්තන් පස්සේ ඔයාලට පෙනේවි මෙන්න මේ විදිහට ගිස්මෝස් හැඳිලා තියෙනවා අපේ කර්ව් එක දිගේ. ඒ වගේම මේක විෂුවලයිස් වෙලා තියෙනවා. දැන් මේක තමයි කර්ව් එක. අපිට මේ කර්ව් එක දිගේ අපේ බල්ලව අරගෙන යන්න මූව් කරගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට ඕන නම් මේ කන්ට්‍රෝල් පොයින්ට්ස් හතරෙන් මේ කර්ව් එක හැදිලා තියෙන්නේ. එතකොට ඔයාට මේ කන්ට්‍රෝල් පොයින්ට්ස් හතර ඔයාට කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඔයාට මේ පාත් එක ඔයාට කැමති විදිහට හදාගන්න පුළුවන්. කැමති හැඩයක් ගන්න විදිහට ඒකින් ඔයාලට ලොකු ප්‍රයෝජනවත් දේවල් ගොඩක් කරන්න පුළුවන් කියලා දැන් ඔයාලටම තේරෙනවා ඇති. ඉතින් මම දැනට ඒක මේ විදිහට හදා ගන්නවා. මෙන්න මේ විදිහේ කර්ව් එකක් හදා ගන්නවා. දැන් අපි මේ අපේ බල්ලව මේක පාත් එක දිගේ මූව් කරගෙන යන්නයි ඕනේ. හරි, දැන් අපි හදන්නේ අපේ බල්ලව මේ පාත් එක දිගේ අරගෙන යන්න. ඉතින් බලමු කොහොමද මේක කරන්නේ කියලා. ඉතින් ඒකට මම මෙතන ඩොග් හෙඩ් එකක් හදාගෙන දෙනවා. අපි ඊට කලින් බලමු මේ ෆලෝ පාත් මේ පර්සී කර්ව් එක දිගේ මේ බල්ලා ගේම් ඔබ්ජෙක්ට් එක මේ කර්ව් එක කර්ව් පාත් එක ෆලෝ කරන් යන ස්ක්‍රිප්ට් එක මොකද්ද කියලා. ඉතින් මම ඒකට ස්ක්‍රිප්ට් එකක් හදාගෙන තියෙනවා ෆලෝ පාත් පර්සී කියලා. ඉතින් මේකෙදි වල මුලින්ම පේනවා මෙතන රූට්ස් කියලා තියෙනවා. එතන මේ රූට්ස් කියලා මම දාලා තියෙන පාත් කියන එකම තමයි. ඉතින් මම පාත් කියන එකේදී ඔයාට එක පාත් එකක් නෙමෙයි, ඔයාට මෙතන මේ වගේ තව ගොඩක් පාත්ස් හදාගෙන යන්න පුළුවන්. ඉතින් ඒවා ඔයාට මේකට සයින් කරන්න පුළුවන්. මම දැන්ට හදලා දෙන එක පාත් එකයි. ඉතින් තව සංකීර්ණ වෙනවා නම් ඔයාට මෙතන තව වැඩිපුර පාත්ස් හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ root to go කියලා කියන්නේ ඊළඟ පාත් එක. ඒ කියන්නේ දැන් එක පාත් එක කියලා ඊළඟ පාත් එක තමා මොකද්ද ඒකේ index එක ගන්න එක තමයි. මේක ඉත තමයි මේක හදලා තියෙන්නේ. ඊළඟට t parameter එකට අරන් දෙනවා float tag කියලා. ඊළඟට object එකේ position එක. ඒ කියන්නේ අපි game object එකේ position එක අරන් තියෙනවා. ඊට පස්සේ speed modify එකක් අරන් තියෙනවා. ඊට පස්සේ coroutine allowed කියලා එකක් අරන් තියෙනවා. ඉතින් මේ කරෝටින් ලවුඩ් කියන එක කියලා කියන්නේ අපි කරෝටින් එකක් මේ කියන්නේ මොකක් හරි කරෝටින් එකක් රන් වෙන වෙලාවක ඒක තව කරෝටින් එකක් එක රන් වෙන්න දෙන්නේ නැතුව තියාගෙන ඉන්න තමයි අපි මේ බූල් එක හදාගෙන ඉන්නේ. ඉතින් මෙතන start method එකේ root to go එක 0, t parameter 0, ඒ වගේම speed modifier එක 0.25,
පහයි කියලා දාගෙන තියෙනවා. එයාදම කරෝටීන් ඇලවුඩ් එක ට්‍රූ කියලා තමයි හදාගෙන තියෙන. ඊළඟට අප්ඩේට් මෙතඩ් එකේදී අපි මෙතන කරෝටීන් ඇලවුඩ් එක ට්‍රූ වුණොත් එහෙම මෙතනින් කරෝටීන් නැක් ක්‍රියේට් කරගෙන තියෙනවා. ඒ තමයි ගෝ බයි ද රූට් කියන එක රූටින් එක. ඉතින් මෙතන ඒක. ඉතින් ඒකේ පැරාමීටර් එක විදිහට රූට් ටු ගෝ කියන එක ආවන් තියෙනවා. ඉතින් රූට් ටු ගෝ කියන එක ඉන්ඩෙක්ස් එක ගන්නවා මොන රූට් එකද ඊළඟට ෆලෝ කරන්න ඕනේ කියන එක තමයි එතනින් අපි ඇත්තරම බලන්න. අපි දැන් බලමු මේ ගෝ බයි ද රූට් කියන මේ කරූටින් එක මොකද්ද කියලා. ඉතින් ඒකේ මුලින්ම අපි කරූටින් ඇලවුට් එක ෆෝල්ස් ගාන දියාම ඊට පස්සේ මෙතනින් අපි කන්ට්‍රෝල් පොයින්ට්ස් හතර අරගෙන තියෙනවා වලට පේනවා ඇති. ඉතින් මේ තියෙන කන්ට්‍රෝල් පොයින්ට්ස් හතර අර P0, P1, P2, P3 කියන එක. ඉතින් ඊට පස්සේ මෙතනින් වයිල් ලූප් එකක් හදාගෙන මෙතන T පැරාමීටර් එක වෙනකන් මේ කැට් පොසිෂන් එක කොහොමද වෙනස් වෙන්න ඕනි කියලා තමයි මෙතන දාලා තියෙන්නේ. ඉතින් මේ T පැරාමීටර් එක මෙතන වැඩි වෙනවා ඒ ටයිම් ඩොට් ඩෙල්ටා ටයිම් මතාවක් ස්පීඩ් මොඩිෆයි එකත් එක්ක. ඉතින් ඊට පස්සේ මෙතන ඒත් එක්කම මේ චැට් අපේ ඔබ්ජෙක්ට් එකේ පොසිෂන් එකත් වෙනස් වෙනවා අපේ අර අපි කලින් දැක්ක ඉක්වේෂන් එක අනුව. ඊට පස්සේ මෙතන මෙතන ට්‍රාන්ස්ෆෝම් පොසිෂන් එක මේ ඔබ්ජෙක්ට් පොසිෂන් එක ට්‍රාන්ස්ෆෝම් පොසිෂන් එක ඔබ්ජෙක්ට් පොසිෂන් එක වෙනවා. ඒ කියන්නේ මේ ඉක්වේෂන් එක අනුව මේ රූට් එකේදී යන පොසිෂන් එක මේ ට්‍රාන්ස්ෆෝම් පොසිෂන් එක වුණාම අපි ඔබ්ජෙක්ට් එක ඒත් එක්ක මූව් වෙන එක තමයි වෙන්නේ. ඉතින් ඊට පස්සේ මෙතනින් ඊට පස්සේ මෙතන T පරාමීටර් එක 0 කරලා තියෙනවා වයිල් ලූප් එකෙන් පස්සේ. ඊට පස්සේ රූට් ටු ගෝ එක ඒත් එක්ක වැඩි වෙනවා. තව තියෙනවා නම් රූට්ස් පාත්ස් තියෙනවා නම් තව හදලා ඒවා ඒක දිගට යන විදිහට මේක වැඩි වෙනවා. ඉතින් එහෙම හදලා නැහැ මේක එකයි තියෙන්නේ. ඊළඟ මේක මේක තේරුම මේකෙන් වැඩි වෙන්නේ නැහැ කිසිම එකක්. ඊට පස්සේ රූට් ටු කෝ එකේ ගියාම මේකේ රූට් එකේ ලෙන්ත් එකට ගියාම මේක රූට් ටු කෝ එක 0 වෙනවා. ඊට පස්සේ මෙතන කරෝ ටු වෙනලා ඔඩ් එකක් ට්‍රූ වෙනවා. අපි දැන් මේ ස්ක්‍රිප්ට් එක අපේ අපේ ගේම් ඔබ්ජෙක්ට් එකට සයින් කරගෙන බලමු. ඉතින් මේ ෆලෝ පාත් බේසික් එකෙන් මේක ඇදලා මෙතන ඩ්‍රොප් කරගන්න. ඉතින් මෙතන රූට් 0 කියලා තියෙනවා. ඒක ඇත්තටම එක රූට් එකක් තියෙනවා. එන්න මම ඒක එකක් කියලා ගන්නවා. ඊට පස්සේ මෙතන පාත් එක මම මෙන්න මේ විදිහට දෙනවා. ඉතින් මේ පාත් එක දුන්නාම පස්සේ අපේ ගේම් ඔබ්ජෙක්ට් එක මේ පාත් එක දිගේ මූව් වෙනවා. ඒ වගේ මේ පාත් එක මූව් වෙලා ඉවරුනෙන් පස්සේ ඒක ආයෙත් මුලට වැටෙනවා අපේ ස්ක්‍රිප්ට් එකට අනුව. හරි. ඉතින් මේක තමයි බසේ කර්ව්ස් වලින් ඔයාලට ඔබ්ජෙක්ට් එක මූව් කරන්න පුළුවන් ක්‍රමය.